බුදුමල දන්නවා දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්නට 1945 විතර වෙනකොට මේ ආසියාවේ රටවල් සියල්ලක්ම වගේ තිබුණේ යම්කිසි විදේශ බලවේගයකට යටත්. විදේශ රටක් යටත් කොලනියක් වශයෙන්. ඊට පස්සේ මේ රටල එකින් එක නිදහස ලබන්න පටන් ගත්තා. 1948 තමයි ශ්‍රී ලංකාව නිදහස ලැබුවේ දැන්ට අවුරුදු 70කට කලින්. ඊට පස්සේ තමයි තවත් බොහෝ රටවල් නිදහස ලැබුවේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කොරියාව ගත්තොත් කොරියාව දකුණු කොරියාව ජපානයෙන් නිදහස ලැබුවේ 1948 අපිත් එක්කම වගේ. අද දකුණු කොරියාව කියලා කියන්නේ ලෝකේ දියුණු රටක්. මැලේසියාව නිදහස ලැබුවේ 1957 අපිට අවුරුදු 10කට විතර පස්සේ. අද මැලේසියාව ලංකාව ආර්ථික වශයෙන් පසු කරගෙන බොහෝ දුරක් ගිහිල්ලා තියෙනවා. සිංගප්පූරුව නිදහස ලැබුවේ ඊට පස්සේ 1965. අවුරුදු 30ක් යනකොට නිදහසෙන් පසු සිංගප්පූරුව ලෝකයේ සුපිරි බලවතෙක් බවට පත් වෙලා තිබුණා. නමුත් අපි අවුරුදු 70කට පසුවත් නිදහසින් තාමත් දියුණු වෙමින් පවතින රටක්. දැන් මේ තත්ත්වයට හේතු ගැන අපි කල්පනා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපි දකින කාරණා දෙකක්. එකක් තමයි මේ රටේ තිබිච්ච තට්ටුමාරු දේශපාලන ක්‍රමය, ස්ථාවර ආර්ථික න්‍යායකත්වයේ කාලය තිස්සේ රට පාලනය නොවීම. දෙවෙනි එක තමයි ජාතික ප්‍රශ්න. 1950 ගණන්වලින්දම පටන් අරගෙන ආණ්ඩු පෙරලින්ද පවා හේතු වෙච්ච අවසානයේ අවුරුදු 30ක යුද්ධයකට හේතු වෙච්ච ජාතික ප්‍රශ්නය. නමුත් අපිට පුළුවන් වුණා වාසනාවකට වගේ ප්‍රමාද වෙලා හෝ 2009 වෙන විට මේ ජාතික ප්‍රශ්නයේ යම්කිසි බරපතල තත්ත්වයක් වූ ත්‍රස්තවාදය අවසන් කරන්න. ඉන්පසු අපිට අවස්ථාවක් ලැබුණා මේ රටේ ආර්ථික සංවර්ධනය ගැන සම්පූර්ණ අවධානය යොමු කළා හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රට ගොඩනගන්නට. 2014 වෙන විට අපි හොඳ ගමනක් ආරම්භ කරලා තිබුණා. ආසියාවේ අපේ සංවර්ධන වේගය දිවෙන උනේ චීනයට පමණයි. සෑම ආර්ථික දර්ශකයකින්ම අපි ආසියාවේ පළවෙනි තැන, දෙවෙනි තැන, නැත්නම් අඩු වශයෙන් තුන්වෙනි තැන හිටියා. ලෝකයේ රටවල් අපි දිහා ආයිත් බලන්න පටන් ගත්තා. විදේශ ආයෝජන ගලාගෙන ඉන්න පටන් ගත්තා. ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය ගොඩනැගිලා තිබුණා. ඒකට හොඳම උදාහරණයක් තමයි ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොළ ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොළ වශයෙන් සම්මානයක් ලැබුවා 2014 වෙන විට. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය වශයෙන් සම්මානයක් ලැබුවා. මේ වගේ ඉතාමත්ම පැහැදිලිව අපි ඉදිරි ගමනක් යන්නට පටන් ගන්න වෙලාවක තමයි මේ රටේ ආණ්ඩු පෙරළේ සිදු වූ 2015 මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කළා. වර්තමාන රජයේ හවුල් ආණ්ඩුව බලයට ආවා. මේ ආණ්ඩුව බලයට එන විට ඒ ආණ්ඩුවට ඡන්දය දුන්න අය මොනවා හිතාගෙන හිටියත් ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැති දෙයක් තමයි මේ අලුතෙන් පත් කරන ආණ්ඩුවට ආර්ථිකය කල්පනාකරණය කරන්න බෑ කියලා. මොකද ඒ කාලේ මිත්‍යාවක් තිබුණා මේ රටේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට ආවොත් සාමාන්‍ය රට සංවර්ධනය වෙනවා කියලා. අත් වශයෙන් මේ මිත්‍යාව මිනිසුන්ගේ ඔළුවට යන්නට හේතු වුණේ 1994 2005 කාලය තුල අපේ හිටපු ජනාධිපතිතුමේ කාලය තුල ආර්ථික සංවර්ධනයේ පැත්තෙන් අපි ඊතරම් සාර්ථකත්වයක් දැක්වුවේ නැහැ. 2001 වෙනද මේ රටේ ආර්ථිකය ඍණ වෙලා තිබුණා. අනේ ඒ තත්ත්වයක් යටතේ මතයක් ආවා මේ තත්ත්වයට හේතුව එක්සත් ජාතික පක්ෂ රජයක් නැතිකම. එක්සත් ජාතික පක්ෂ රජයක් ආවහම මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් උනා අපි 2015 ආපු ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය ප්‍රධාන වශයෙන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. නමුත් මේක හවුල් ආණ්ඩුව. නමුත් අද තත්ත්වය කුමක්ද? මේ රටේ ඕනෑම ගෘහණියකින් යහුවොත්, ඕනෑම පුරවැසියකින් යහුවොත්, තමුන්නාසල ඕන කෙනෙක් යහුවොත් තමුන්නාසල දන්නවා අද මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. තමුන්නාසල දන්නවාද ජීවන වියදම ඉහළ ගිහිල්ලා, රැකියා විමුක්තිය වැඩි වෙලා, දුප්පත්කම වැඩි වෙලා, රටේ අපරාධ වැඩි වෙලා, මංකොල්ල වැඩි වෙලා මේ රටේ අති විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා. මම හිතුවා අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මේ අර්බුදය නිර්මාණය වුණේයි කියලා. මේ අර්බුද නිර්මාණ වුණේ කියලා මොකද එතනින් තමයි අපි මේ බදු කතන්දරයට එන්නේ. ඒ නිසා මම කරුණු කීපයක් කියන්න මේ අර්බුද නිර්මාණය වුණේ කොහොමද කියලා. පළවෙනිම දේ තමයි වර්තමාන ආණ්ඩුව අපි දන්නවා 2015 බලයට එන විට මේ ආණ්ඩුවට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. 2015 ජනාධිපතිවරණයත් ඊළඟ මැතිවරණයත් අතර පමණක් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන හතරක් විතර එළියට ආවා. හැම මාස තුනකටම වාරක් අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන රජයකට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. පළවෙනි වසර තුන තුළ ආර්ථික ප්‍රතිපත්ති 9ක් ඇවිල්ලා තියෙනවා.
එනිසා පළවෙනිම කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ වර්තමාන රජයට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ලංකාවේ ඉස්සර තිබුණා හැම රජයකම මොකක්ද ආර්ථික ප්‍රතිපත්තියක්? සාමාන්‍ය වාමාංශික සාමාන්‍ය දක්ෂිණාංශික සංගෘත විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා. නමුත් මේ වර්තමාන රජයට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැතුවයි ඔවුන් මේ රට පහුගිය අවුරුදු 33 කලමනාකරණය කරමින් ඉන්නේ. දෙවෙනි කාරණේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට සම්පූර්ණ වෙනස් ආර්ථික මතවාද දෙකක් තියෙන කණ්ඩායම් දෙකක් එකට එකතු වෙලා හවුල් ආණ්ඩුවක් කරන්න උත්සාහ කරනවා. මේක හරියට එලාරකයි මිහරකයි බැඳගෙන යන ගමනක් වගේ. මේක කරන්න බෑ. මොකද මතවාද දෙකක් එක්ක රටක් කරන්න බෑ. රටක ලෝකේ හැම රටකම ප්‍රධාන පක්ෂ දෙකක් තියෙන්නේ. රටක මතවාද දෙකක් තියෙන අවශ්‍ය නිසා. ජනතාවට තෝරා ගැනීමක් තියෙන අවශ්‍ය නිසා. මේ ඔක්කොම එකට අවිල්ලා ආණ්ඩු කරන්න ගියාම වෙන්නේ ලොකු මත ගැටුමක් ඇති වෙනවා. ඒ මත ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් අර ආර්ථික ප්‍රතිපත්තියක් නැතුවාට අමතරව කරන්න හදන හැම දෙයකම අවුලක් වියවුලක් ඇති වෙනවා. එක්කෙනෙක් තීරණයක් ගත්තාම අනික එක්කෙනා ඒක වෙනස් කරන්න හදනවා. ඒක්කෙනා වෙනස් කරන්න හැදුවට පළවෙනි එක්කෙනා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හැමදාමත් මේ රටේ තියෙන්නේ වියවුලක් පහුගිය අවුරුදු 33. ඊළඟට මේ ආණ්ඩුව බලයට ආපු ගමන් විශාල වරදක් කරා. බමුළුත් කිව්වා මේ රටේ මතයක් තිබුණා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආර්ථිකය පාලනය කරනවා නම් රට දියුණුනවා කියලා විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් අතර මතයක් තිබුණා. ව්‍යාපාරික සාමාන්‍ය ජනතාවේ එක්සත් ජාතික පක්ෂයට ඒ හේතුව නිසා. නමුත් මේ ආණ්ඩුව මොකද කරේ? බලයට ඇවිල්ලා මාස 3ක් යන කලින් ගෙනාවු අතුරු අයවැයෙන්ම ඒ විශ්වාසය බිඳ දැමුවා. අපිට මතක ඇති 2015 මාර්තු මාසේ මේ රට ඉදිරිපත් කරපු අතුරු අයවැය රවි කරුණායක මහත්මයා විසින් ලංකාවේ රජයක් විසින් ඉදිරිපත් කරපු කිසිම සංකල්පයක් නැති වියවුල් ගොඩක්. ව්‍යාපාරිකයන්ට දිගට හරහට පහර ගහපු අයවැය. උදාහරණයක් වශයෙන් එතුමා කිව්වා මේ රටේ පසුගිය වසරේ යම් කිසි සමාගම රුපියල් බිලියන 2කට වඩා ආදායමක් ලැබලා තියෙනවා නම් ඒක අසාධාරණ අයුතු ආදායමක් කියලා අතීතයට බලපාන පරිදි සුපිරිබද්ද අය කරා. ලංකාවේ සෑම ජංගම දුරකථන සමාගමකින්ම රුපියල් බිලියන 2ක බද්දක් අය කරා. හැම ව්‍යාපාරයකින්ම බදු වැඩි කරා. කිසිම විදිහකින් තේරුම් ගන්න බැරි බදු ගොඩාක් ගෙනල්ලා මේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුෂ්ණිම්බූත කරන තත්ත්වයක් ඇති කරා. ඔවුන් ත්‍රස්ත වුණා. ඔවුන් බය වුණා. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. එනිසා ව්‍යාපාරිකයෝ හිතුවා පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ කියලා මේ ආණ්ඩුව මොකද කරන්න යන්නේ කියලා. ඊළඟට ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳන්ම වර්තමාන ආණ්ඩුවේ නායකයෝ කරේ මේ රටේ ආර්ථිකය ගැන අඳුරු චිත්‍රයක් රටට පෙන්වන්න උත්සාහ කරපේක. ඔවුන් ඒක චන්දිර කලනුත් කරා. චන්දිර කලනුත් විශාල බොරුකුව මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා, ණය ප්‍රශ්නක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්න කවදාවත් තිබුණේ මේ රටේ. 2014 වෙනකන් අපි ඉතාමත් පැහැදිලි ඉදිරි ගමනක් යමින් සිටියේ. අපිට කිසිම ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. ලෝකයේ ආර්ථික අර්බුද තිබුණු වෙලාවල අපි අපේ ආර්ථිකය හොඳට කලමනාකරණය කළා තිබුණා. අපි කමන්නේ නැහැ. හරි ආණ්ඩුවක් බලයට එන්න බොරු කියන එක වෙනම දෙයක්. මේගොල්ලෝ බලය අරගත්තට පස්සේ බොරු කියන්න පටන් ගත්තා. බලය ගත්තට පස්සෙත් මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, මේ රටේ ණය අර්බුදයක් තියෙනවා, මේ රටේ දූෂණ තියෙනවා කියලා කියන්න පටන් ගත්තා. මේක හරියට උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්. කවුරු හරි කෙනෙක් කියනවා නම්, අපේ ගෙදර කවුරු හරි තාත්තා කෙනෙක් කියනවා නම්, මගේ පුතා හොරෙක් දුව ගණිකා වෘත්තියේ ඉන්නවා, අම්මා අයාලේ යනවා, පොඩි දුව පැනලා ගිහිල්ලා කියලා තව දුවෙකුට කසාදයක් හොයන්න ගැන කතා කරොත් කිසි කෙනෙක් එන්නේ නැහැ නේද බඳින්. මොකද මේ පවුල ගැන විශ්වාසය නැහැ. ඔය තාත්තමයි කියන්නේ මේ පවුල විනාශකාරී පවුලක් කියලා. ඒ වගේ මේ ආණ්ඩුවම මේ රට ආර්ථික වශයෙන් විනාශ වෙලා තියලා කියනකොට ආයෝජකයෝ ලංකාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම විදේශ ආයෝජකයෝ බය වුණා ලංකාවට එන්න. 2014 අපිට ආව විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1400ක්. 2015 මේක 600ට අඩු වුණා. 2016 වෙනකම් මේක අඩු වුණා තවත් 300 බිලියන 300ට. 2017 මේගොල්ලෝ කියනවා ආවා කියලා බිලියන 1600. නමුත් ඇත්තටම අලුතෙන් වෙලා තියෙන බිලියන 17ක් වගේ, ඇමරිකානු ඩොලර් බිලියන 17ක් වගේ පොඩි ගාණක්. ආයෝජකෝ එන එක නතර කරා. කොටස් වලින්ද බලේ මුදල් අරගෙන එළියට යන්න පටන් ගත්තා විදේශ ආයෝජකයෝ. ඊළඟට මේ විදිහට එක පැත්තකින් දේශීය ආයෝජකයන් විශ්වාසය නැති කරගත්තා, විදේශ ආයෝජකයන් විශ්වාසය නැති කරගත්තා. ඊළඟට බලයට ඇවිල්ලා දවස් 50ක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කරා. මහවැදු කර මංකොල්ලේ. අද මේ මුළු රටම දන්නවා.
මේ මුළු රටම දන්නවා දූෂණ නැති කරන්න කියලා ආපු ආණ්ඩුව ලංකාවේ ඉහළම දූෂණ කරා කියලා. අවුරුදු 3කට පස්සේ මේ පව අපි ගෙවනවා. අපි අද මේක කතා කරනවා. අපිට මේ රටේ ඇත්තටම ඉතුරුලා තියෙන කතා කරන්නේ ඉතුරුලා තියෙන එකම දේ තමයි මේ මහා බැඳුම් කර මංකොල්ලේ. මේක නිසා රටට වෙච්ච පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් කියලා කිව්වේ ඒ කාලේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරේ. අපි ගණන් හදලා පෙන්නුවා ඒ කතාව ඇත්ත කියලා. රුපියල් කෝටි ලක්ෂයක් කියලා කියන්නේ මොන තරම් මුදලක්ද? 2014 වසරේ රටේ සමස්ත ආදායම රාජ්‍ය ආදායම රුපියල් කෝටි ලක්ෂයක්. ඒතර සමස්ත රාජ්‍ය ආදායම 2014 2015 හොරගමක් නිසා මේ ආණ්ඩුව රටට නැති කරා. මොන තරම් හානියක් මේ රටේ ආර්ථිකයට සිද්ධ වුණාද? ඒ හොරගම සම්බන්ධ වෙච්ච ඍජුවම මේ රජයේ නායකයෝ කියලා අපි දන්නවා. හොරගම කලාපමනක් නෙවෙයි සැලසුම් සාගතව මේ හොරගම කරලා ඒ හොරගම වළක්වන්න උත්සාහ කරලා ඒ හොරගම හංගන්න උත්සාහ කළා බොරු කියලා මේ රටට අද හෙළිදරව් වෙමින් ඉන්නවා. අද එදා සුදු පිරුවට ඇඳගෙන මම භාබෙන්දුම් කර දේ මංකොල්ලේ ආරක්ෂා කරන්න ගියායි අද නිරුවතින් ඉන්නවා. කලන්ත දාලා වැටෙන්න යනවා කියලා අපිට ඇවිල්ලා කියනවා. කලන්ත දාලා වැටලා බේරෙන්නම් මෙන්න ඉස්සරහට ඌට උත්තර දෙන්න වෙනවා මේ අයට. එතකොට ඒ නිසා ඒ මහවැංකු බඳුන් කර මංකොල්ලේ නිසා මේ රටේ ආර්ථිකයට හැම පැත්තම පාරදක පැතික රටේ ප්‍රතිරූපයට වැදුණා. අනික අතර මේ රටේ පොලිය අනුපාතය වැඩි වුණා. ඒ පොලිය අනුපාතය නිසා ව්‍යාපාර කරගන්න බැරි වෙලා ගියා. වියදම් වැඩුණා. හැම පැත්තෙම මේ රටේ ආර්ථිකයට පහර වැදුණා මහවැංකු කර මංකොල්ලේ නිසා. ඊළඟට මේ රජය තම තීරණ ගැනීමේදී දිගින් දිගටම වැරදි කරා. කරපු හැම තීරණයක්ම වගේ ප්‍රධාන පෙළ තීරණ වැරදි. ආපු ගමන් කරේ මොකද්ද? පෝර්ට් සිටි එක නතර කරා. ලංකාවේ තිබිච්ච ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය නතර කරා දේශපාලන වාසි ගන්න. නතර කරලා අවුරුද්දක් අල්ලගෙන ඉඳලා අන්තිමට චීනෙට ගිහිල්ලා වැඳලා දඩ ගාලා බඩ ගාලා ආපෝ ව්‍යාපෘතිය ඉල්ල ගන්නකොට චීන කිව්වා ආපෝ පටන් ගන්න නම් වන්දි ගෙවන්න ඕනේ කියලා. නැති වෙච්ච කාලයට බිලියන 26ක වන්දි ගෙව්වා මේ විදිහට. ඒක වැරදි තීරණ නිසා වෙච්ච හානිය. රුපියල් බිලියන 26ක් කියලා කියන්නේ අතිවිශාල මුදලක්. එපමණක් නෙවෙයි බලන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුවේ කීයක ඇවිල්ලා ආපු ගමන් මොකද කරේ? අපි අලුතෙන් ඇනවුම් කරලා තිබිච්ච ගුවන් යාන එයාබස් ඇනවුම් කැන්සල් කරා, අවලංගු කරා. මේ ගුවන් යාන ඇනවුමක් දීලා අපි අවුරුදු ගාණක් බලාගෙන ඉන්නුණු ගුවන් යානයක් එදකම් ලෝකේ රටවල් ගානක් මේ ගුවන් යාන ඇනවුම් දීලා බලන් ඉන්න ගුවන් යානයක් එදකම් මේ අතට හම්බ වෙච්ච දේ ඒ ඇනවුම කැන්සල් කරා. කැන්සල් කරාට වන්දිය රුපියල් බිලියන 17යි. අතන 26 මෙතන 17 වෙන එකත් මේ 6 ටෝටලි මේක ඔබේ ළඟපාත තියෙන මේ 6 ටෝටලි ඇතුලේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මේ ඇනවුම් කැන්සල් කරලා මේ ළඟදී ගෙවන්න තීරුණා රුපියල් බිලියන 1.6ක වන්දියක්. මේ විදිහට වන්දි වලින් පමණක් මේ රටේ ආර්ථිකයට විශාල හානියක් මේගොල්ල කරා. මේ මම කිව්වේ උදාහරණ කීපයක් පමණයි. වැරදි කලමනා කරන තීරණ නිසා වෙච්ච හානි. ඊළඟට මේ රටේ මේ ආණ්ඩුව එනකොට කෘෂි කර්මාන්තෙන් අපි සෑහෙන දුර ශ්‍රම් පෝෂිතලා හිටියේ. අපේ රටේ හාල් අතිරිත්‍යයක් තිබුණා. ඒ නිසා තමයි මේගොල්ලෝ පුළුවන්නේ ගිල මත්තල වීගබඩා කරන්න. මේගොල්ලෝ මොකද කරේ? කෘෂි කර්මාන්තේ ආපු දවසේ ඉඳලා පහර දෙන්න පටන් ගත්තා. අවමන් කරන්න පටන් ගත්තා. මේක වැඩක් නැහැ කියන්න පටන් ගත්තා. කුඹුරු දොඩ කරන්න කියන්න පටන් ගත්තා. පොහොර සානාධාරයේ කපලා දැම්මා. ඒ විදිහට කෘෂි කර්මාන්තයට හානි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2016 වෙනකොට 3.8% කෘෂි කර්මාන්තේ කඩාවැටුණා. මේ අවුරුද්දේ 2017 වෙනකොට අපේ රටේ සම්පූර්ණ සහල් නිෂ්පාදනයේ ඇති වුණේ මාස 8කට විතරයි. අපිට පිටරටින් හාල් ගෙන්නනු 2014 අතිරික්තයෙන් තිබිච්ච රටේ පිටරටින් හාල් ගෙන්නන සිද්ධු වුණා මේ රටේ. එහෙනම් මේ අවුරුදු වෙනකොට ඒ තත්ත්වය තවත් බරපතල වෙනවා. හාල් විතරක් නෙවෙයි හැම කෘෂි නිෂ්පාදනයකම කඩාවැටීමකට ඉල් තිනවා මේ රජය කෘෂි කර්මාන්තය පාලනය කරන විදිහට. කෘෂි කර්මාන්තය නෙවෙයි පාලනය කරන්නේ. අර මොකද කෘෂි කර්මාන්ත අමාත්‍යංශය ගොඩනැගිලා තමයි අවුරුදු 3ක් තිස්සේ පාලනය කරන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි අපි අද ගෙවන්නේ. කෘෂි කර්මාන්ත විතරක් නෙවෙයි කර්මාන්ත ශේෂ්ත්‍රය, සේවා ශේෂ්ත්‍රය මේ හැම ශේෂ්ත්‍රයක්ම කඩාවැටෙන්න පටන් ගත්තා ආර්ථික කලපනා කරන නිසා. මුදල් සංසරණය අඩු වෙන්න පටන් ගත්තාම ඒක ව්‍යාපාර වලට බලපානවා. පොලිය අනුපාතය වැඩි වෙන්න පටන් ගත්තාම ඒක ව්‍යාපාර වලට බලපානවා. ඒකට ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපනයන ව්‍යාපාර කඩාවැටෙන්න පටන් ගත්තා. අපනයන අඩු වෙන්න පටන් ගත්තා. හැම ශේෂ්ත්‍රයකම අඩු වෙන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් අසීමිත ලෙස රජයේ වියදම් වැඩි කර ගැනීම නිසා විශේෂයෙන්ම දේශපාලනඥයන්ට වරදාන වරප්‍රසාද ලබා දීම සඳහා සද්දේශපාලන කටයුතු සඳහා ගන්න අමන මෝඩ තීරණ නිසා රජයේ වියදම් අධික ලෙස වැඩි වෙන පටන් ගත්තා. පුනරාවර්තන වියදම් පමණක් 2014ට සාපේක්ෂව 2017 වෙන විට 60%කින් වැඩි වෙලා තිබුණා.
සීඩ හටකින් වැඩිලා රජේ පුනරාවර්තන වියදම් ඒ වගේ වෙනකොට මේ රටේ මුදල් සංසරණයට බලපාලා ව්‍යාපාර කඩවැරලා අපනයන කඩවැටලා ලොකු වෙළඳ අතිරික්තයක් ඇති වෙන්න පටන් ගත්තා රටේ මේක බලපාන්න පටන් ගත්තා අපේ මුදල යගේට මුදල රුපියල කඩවැටෙන්න පටන් ගත්තා රුපියල කඩවැටුනේ කොපමණ ප්‍රමාණයකින්ද කියලා කියනවනම් 2014 ඉඳලා මේ වන විට 120කින් රුපියල බාල් දෙලා දෙනවා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 120කින් රුපියල බාල් දෙනවා කියන එකේ ප්‍රතිඵලය ලංකාවේ ණය පැත්තෙන් පමණක් ගත්තම ලංකාවෙන් අරගෙන අපි ගෙවන්න තියෙන ණය වල වැඩිවීම පමණක් රුපියල් වලින් මේ රුපියල බාල් දීමේ ප්‍රතිඵලයක් ලෙස 120කින් රුපියල් බිලියන 820ක් විතර වගේ වෙනවා. ඒතර මේ රුපියල් බිලියන 820ක් කියලා කියන්නේ මොනතරම් විශාල මුදලක්ද? දැන් ලංකාවේ පසුගිය රජයේ කාලේ සිද්ධ වෙච්ච විශාලතම ව්‍යාපෘති කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ මාතර අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට ගුවන්තොටුපළ, නොරිච්චෝලේ තාප බලාගාරය මේ ප්‍රධාන පෙළේ ව්‍යාපෘති පහම එකට දාලා බැලුවොත් ඒවට ගිය වේදම රුපියල් බිලියන 460යි. රුපියල බාල් දීම නිසා පමණක් පසුගිය වසර තුළ අපිට වෙච්ච පාඩුව රුපියල් බිලියන 820යි. බලන්න මොන තරම් හානියක් මේ රටේ ආර්ථිකයට සිද්ධ වුණාද කියලා. ඒතර මෙන්න මේ තත්ත්වය නිසා මොකද වුනේ මේ ආණ්ඩුවේ වියදම් වැඩි වුණා. වියදම් වැඩි වුණා වියදම් කළමනාකරණය කරගන්න බැරි වුණා අනිත් පැත්තෙන් ආදායම අඩු වුණා. දැන් ආණ්ඩුවක් කරන්න ආදායමක් අවශ්‍යයි. ඒතර ආණ්ඩුව හොයාගන්න ඕනේ ක්‍රමවේදයක් මුදල් හොයාගන්නට. සාමාන්‍යයෙන් හරියට ආර්ථිකය කළමනාකරණය කරන ආණ්ඩුවක් නම් ආර්ථිකය කළමනාකරණය කරාම රට දියුණුව ආදායම් වැඩි වෙනවා ආදායම් වැඩි වෙන නිසා රජයට හොඳ බදු ආදායමක් එනවා රජයට ආදායම තියෙනවා. නමුත් ආර්ථිකය අවකලමනාකරණය කරාම මේ විදිහට ආර්ථික අර්බුදයකට ලක් වුණාම ආණ්ඩුවට හොයන් සිද්ධ වෙන වෙනත් වෙනත් ක්‍රම හොයන්න මුදල් හොයාගන්න. ඒ නිසා මේ රජය මුදල් හොයාගන්න භාවිතා කරන ක්‍රම තුනක්. මේක තමයි අසල තේරුම් ගන්න ඕනේ. පළවෙනිම ක්‍රමය තමයි මේ ආණ්ඩුව දන්න මුදල් හොයාගන්න තියෙන දේපල විකිණීම, රාජ්‍ය සම්පත් විකිණීම. ඒ කාලේ අපි දන්නවා අර පරණ වලවකාරෝ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා අලුත් පරම්පරාව රස්සාවක් කරන්නේ නැත්නම් ආදායම් මාර්ගයක් නැත්නම් දේපල විකුණනවා. ඒ වගේ මේ ආණ්ඩුවත් රට කරන හැටි දන්නේ නැති නිසා දේපල විකුණන එක තමයි උන්ට දෙවිච්ච පළවෙනිම විසඳුම. ආපු දවසේ දැන් කතා කරේ රටේ තියෙන හැම දේපලක්ම විකුණන එක ගැන. හම්බන්තොට වරාය වික්ක. හම්බන්තොට වරාය කියලා කියන්නේ අපේ රටේ ආර්ථික මර්මස්ථානය. රටේ අනාගතේ සම්පූර්ණයෙන් ගොඩනගන දෙවිච්ච තැනක්. ඒක වික්ක. ඒක තුට්ටු දෙකට වික්ක. පොඩි ගානකට තුට්ටු දෙකට වික්ක. වික්ක විතරක් නෙවෙයි ඊළඟට දැන් මත්තල ගුවන්තොට වල විකුණන හදනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකියක විකුණන හදනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ගුවන් යාන විකුණ ගන්න බැරුව දඟලනවා දැන්. මොකද පහුගිය අවුරුදු 3 තිස්සේ මොන තරම් අවකලමනාකරණය කළා කියලා තියෙනවනම් ඒ අතර දැන් කවුරුත් ඒවා ගන්නවත් කැමති නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් මෙලහට සීගිරියත් විකුණලා. අපිට මතකයි 2001 2002 බලයට ආපු වෙලාවේ සිරිපාදේ ළඟ සිංහරාජ අඩවිය පවා විකුණන හදපු කට්ටිය මේගොල්ලෝ. ඒ නිසා පුළුවන්කමක් තියෙන නම් මුළු රටම විකුණලා හරි හැම දෙයක්ම විකුණලා හරි සල්ලි ගන්න ලෑස්ති මේ ආණ්ඩු. ඊළඟ දෙවැනි ක්‍රමය විකුණලා ගන්නවා එහෙම නැත්නම් ණය ගන්නවා. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ ණය ගැන කතා කරගෙන. පසුගිය ආණ්ඩුවේ හැමදාමත් දැන්නේ පසුගිය ආණ්ඩුව ණය ගත්තා කියලා. තාමත් බයින ලැජ්ජ නැතුව තාමත් බයින පසුගිය ආණ්ඩුව ණය ගත්තා කියලා. නමුත් මේ ආණ්ඩුව තරම් මේ රටේ ජනතාව ණය බරට පත් කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නැහැ. 2000න් පස්සේ 2014 වෙනකන් අවුරුදු 70ක් තිස්සේ එකතු වෙච්ච සියලු ණය වල නොපිය වූ ණය තිබුණේ රුපියල් බිලියන 7400 මේ ආණ්ඩුව බලයට ගත්තා. රුපියල් බිලියන 7400 මේ අවුරුදු 70ක් තිස්සේ අරගෙන ගෙවලා අන්තිමට ඉතුරු තියෙන නොපිය නොපෝ බර. අවුරුදු 3ක් ඇතුළත මේ ණය බෑ වැඩි කියලා 140 රුපියල් බිලියන 10400යි 2017 අවසන් වෙනකොට. අවුරුදු 3ට රුපියල් බිලියන 3000 ට්‍රිලියන 3ක් ණය aran තියෙනවා. ඒ කියන්නේ දවසකට රුපියල් බිලියන 3ක එහෙම නැත්නම් තමන්නාසලට තේරෙන කෝටි වලින්කොත් රුපියල් කෝටි 300ක් දවසකට ණය aran තියෙනවා පහුගිය අවුරුදු 3 තිස්සේ. මේ අවුරුද්දේ 2018 ගන්නවා දවසකට කෝටි 500ක් ණය. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන දවසට මේ රටේ ජනතාවට කවදාවත් කියවකට බැරි ණය ගොඩක් එකතු කරලා තමයි යන්නේ. ඊයේ මම දැක්කා රනිල් ක්‍රිෂ්ණ මහත්තයා රූපවාහිනී මණ්ඩල ප්‍රවෘත්ති වලට කියනවා මේ අපේ රටට పూర్ව පවක් පළ දීලා කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. ඒතුව සාමාන්‍යයෙන් කියන්නේ බොරු ඔන්න ඇත්තක් කිව්වා. පුදුම පවත්තාවේ අපේ රටට පළ දීලා තින්නේ මේ වගේ පාලකයෝ ටිකක් ඇවිල්ලා. මේ පාලකයෝ ටික මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරලා තමයි යන්නේ. එතකොට ඒ ණය පැත්ත. ඊළඟට තුන්වෙනි ක්‍රමය මොකද්ද? තුන්වෙනි ක්‍රමය තමයි බදු ගන්න එක. දේපල විකුණනවා
ණය ගන්නවා තුන්වෙනි එකම තමයි බදු ගන්න එක. ඕනෑම රජයක් මතක තබා ගන්න ජනතාවගෙන් බදු ගන්නවා. නව රජයක් ජනතාවගෙන් බදු ගන්නේ ජනතාවට ඒක තේරෙන්නේ නැති විදියට. වක්‍රහ ඍජු බදු ගන්න ජනතාවට අසීරුතාවක් ඇති කරන්නේ නැතුව. හරියට අර අපේ ජනාධිපතිතුමා හැමතිස්සෙම කියනවා හරියට අර මීමැස්සෙක් මලකින් රොන් ගන්නවා වගේ. මල නොතලා තමයි මීමැස්ස රොන් ගන්නෙ. ඒ වගේ තමයි රජය බදු ගන්න ඕනේ මිනිසුන්ට ඒක පීඩනයක් ඇති කරන්නේ නැතුව. එහෙම තමයි පහුගිය කාලේ හැම රජයක්ම කටයුතු කරේ. නමුත් මේ රජය ඒ විදිහින් නෙවෙයි කතා කරන්නේ. මේ රජය බදු ගන්න හරියට ඒ කාලේ සුද්දාපෙන් බදු ගත්තා වගේ. පෘතුගීසිකාරෝ ලන්දේසිකාරෝ ඉංග්‍රීසිකාරෝ අපේ රටේ දුප්පත් ජනතාව තලලා පෙල්ලා බිරිකලා බදුගත් විදිහට තමයි වර්තමාන රජය ජනතාවගෙන් බදු ගන්නේ. මොන තරම් බදු වැඩිම පැඩුණාද පෞගිය අවුරුදු 33. 2014 මේ රටේ ජනතාව රජයට ගෙවපු සමස්ත බදු රුපියල් බිලියන 10යි. 2017 වෙන විට මේ බදු ප්‍රමාණය වැඩි වෙලා තිබුණා රුපියල් බිලියන 1660කින්. 2018 අවසන් වෙනකොට මේ බදු ප්‍රමාණය වැඩි වෙනවා තවත් රුපියල් බිලියන 1000කින්. ඒ කියන්නේ 2014 රුපියල් බිලියන 1000ක් මේ රටේ ජනතාව බදු ගෙවුවා නම් 2018 මේ රටේ ජනතාව ගෙවනවා රුපියල් බිලියන 2000. දෙගුණකින් 100%කින් බදු වැඩි වෙනවා. දැන් තමුන්නාසලගේ පැත්තෙන් ගණන් හදලා බැලුවොත් අපේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාව ඉන්නවා මිලියන 8ක් විතර වගේ. මේ මිලියන තමයි සල්ලි හම්බ කරන කට්ටිය. මිලියන 8 මේ ගාන බෙදලා බැලුවාම එක්කෙනෙකුට අවුරුද්දට 125,000 විතර. බදු අලුතෙන් එකතු වෙලා තියෙනවා. අවුරුද්දට මේ රජයට විවිධාකාරවලින් ගෙවන බදු අර ඒක පුද්ගල බදු අපිට කියන්න පුළුවන් 250,000 විතර. ඒකෙන් හරි අඩක් එකතු කරලා තියෙන මේ ආණ්ඩුව. මේ පටන් ගත්තා විතරයි. මේ ආණ්ඩුව ආර්ථික කල්පනා කරන විදිහට ඉතුරු අවුරුද්දක කාමාරක් හිටියොත් මේ රටේ ජනතාව බදු බිරෙන් සම්පූර්ණයෙන්ම පාගල විනාශ කරලා දාලා තමයි මේ ආණ්ඩුව නැතර වෙන්නේ. ඉතින් මට තමුන්නාසලට කියන්න අවශ්‍යුනේ මෙන්න මේ රටවලසෙන් බදු දඩෙම කියන කතන්දරේ පසුබිම මොකක්ද කියලා. මේ අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකාරීත්ව දුර්වලතාව නිසා. සම්පූර්ණ වගකීම මේ රටේ ජනතාව අද මේ විදින දුක මේ ජීවන වියදම මේ ප්‍රශ්නෙට ආහාර ගන්න ගියාම ඇඳුම් පිළිගන්න ගියාම බෙහෙත් ගන්න ගියාම වියදම වැඩි වෙලා මේ විදින දුකට සම්පූර්ණ වග කියන්න ඕනේ මේ රට අවකල්පනා කරගන්න වත්මන් ආණ්ඩුව වත්මන් හවුල් ආණ්ඩුව වත්මන් පාලකයෝ ටික ඒක තමයි අපිට පරිසම් දීලා තියෙන පව. එතනින් එහාට මේ කතාව කියන්න ඉතුරු දේශ ගැන බාර දීලා මම නතර වෙනවා. බොහොම ස්තුතියි.